අයාලුනි චනු අද ඔයාලට තවත් ලස්සන ලස්සන මූවි එකක් තමයි අරගෙන ආවේ මේ මූවි එකත් වෙනස්ම විදිහේ කතාවක් තියෙන සුපිරිම සුපිරි මූවි එකක් තරුණ ගෑනු ළමයෙක්ගේ ආශාවන් මොන විදිහටද එයාලා සපුර ගන්න හදන්නේ කියන දේ මේ මූවි එකෙන් හරිම වෙනස් විදිහකට කතා කරනවා ඒ වගේම ගොඩාක් තරුණ ගෑනු ළමයි වයසක පිරිමින්ගේ ආදරය ලබන්න කැමති මොකක් නිසාද කියලා දැනගන්න නම් මෙන්න මේ මූවි එක ඉවර වෙනකම් ඔයාලට බලන්න වෙනවා इतने वैडी वेलावक अरगन ने तो वो चैनल सब्सक्राइब करेगे ना मैं सेट वैन में मूवी का बलन है मूवी के पटान करने मार में लस्सन बहुत वैरल लगा तारुनिया के निरोधन पीन में इन्हें सीन ने करें इतने पस्से अपने टे पेन मने समर वैकेशन ने कर रेडी वैन तारुन लम्हे वगैरह मित्र निमा के ने ज्ञान लम्हे साथ डोडो के ने पेरी मिला में इन्नवा इतने मैं निमा के उपन दिनिया दवसा मैं वेलावती पौड़ी एट बर्थडे का सेलिब्रेट कर ला निमा की आलू निमा टे गिफ्ट का देनवा मेतन तीन मुदल इट पास निमा डोडो एक मूत विरलटेन मेतन मेला खाली गत करवा निमा इनम एया इन अपार्टमेंट टिकट निमा इन आगे नैद सहोदरिया तेक एयागे नम सोफिया मैं विलावित सोफिया पार्टी एकटिया ने एंदुमक अंदिन गमन तमा इन मेतन निमा दाकि नमा सोफिया के पिटे टैटू एक गालती नवा मैं विलावित सोफिया निमा टिकी नवा ए टैटू वे के तेर मोकाक दकेला इट पास अपिट पेन में नवा निमा यागे बर्थडे का यागे पाउल एया तेकन समरना මෙතනින් පස්සේ සොෆියායි ඩෝඩෝයි නිමයි යනවා වෙනම විනෝද වෙන්න. මෙයලා ක්ලබ් එකකට ගිහිල්ලා විනෝද වෙනවා. මෙතනදී සොෆියා යනවා වයසක මිනිහෙක් ළඟට. පහුදා සොෆියා නිමාට පෙන්වනවා ගොඩක් මිල අධික බෑග් එකක් අර වයසක මිනිහයා gift කරපු. ඊට පස්සේ සොෆියා නිමාවත් එක්කගෙන බීච් එකට යනවා. මෙතනදී වෙල්ල කිට්ටුව දින යොට් එක කොල්ල දෙන්නෙක් ඇවිල්ලා සොෆියාත් එක්කන් කතා කරනවා. සොෆියාත් මේ කොල්ල එක්කන් විනෝද දෙන්න කැමති වගේ තමයි හැසිරෙන්නේ. ඒත් නිමා මේක මැදට ඇවිල්ලා බාධා කරනවා. अंतिम में निमा सोफिया वात एक कंगन यान तमाई हदन है। इत सोफिया निमा टे तानी में यान केला सोफिया में कल्लो देन्न ते कंग विनोद विनवा। इधर हवसा अपिटे पेनवा ने योट टे कग अंड्रे केना में मनुष्या लसन सिंधुआ प्ले कर में निनवा। मेतने बिली केना केना तीनवा। मेला मेतने कथा कर कर विनोदन इन्न कटे दाकी नवा एतिन सोफिया सा निमा यानवा। मैं विलावदी अंड्रे के आकर्षणी याने सोफिया टे। इतिन अंड्रे सोफिया पासे यानवा सोफिया याने बारे कटे। इट पसे अंड्रे सोफिया वे एकगने एनवा एया इन योट्टे कटे निमा तेनो म्याला तेका मेतने तमाई निमा दाकी ने डोडो योट्टे के पैत्त के इनवा मेतने दे सोफिया डोडो तेकं आग्यू करनवा डोडो किया ने मेतनी यमु कियला इत्य आलुवने सोफिया एकटे कैमिति ने डोडो मेतनी यान्ने अनवा डोडो निमा टत के नवा यान्ने एन्न कियला इत निमा डोडो एक यान्ने ने सोफिया तेकं इनवा तेन अंड्रे एक सोफिया होंदेट में विनोद वेन कमन पोनवा ඒ වගේම නිමත් මේ වෙලාවදී ටිකක් පනවා. ඉතින් මේ නිසා යොට් එකේම නිමාට ටිකක් නිින්ද යනවා. නිමාට ඇහැරෙන්නේ යොට් එකේ පහලින් ශබ්දයක් ඇහිලා. නිමා ගිහිල්ලා බලද්දී දකින්නේ අන්ඩ්‍ර එක සොෆියා ලිංගිකව එකතු වෙනවා. ඉතින් නිමා එහෙමම ඇවිල්ලා නිදා ගන්නවා. මේ දවසේ මුළු රෑම නිමාටයි බිලීටයි යොට් එකේ නිදා ගන්න හම්බ වෙන්නේ නැහැ. සොෆියාගේ අන්ඩ්‍රේගේ සද්ද නිසා. පහවදා උදේ සොෆියා නිමාවත් එක්කගෙන යොට් එකෙන් එළියට ඇවිල්ලා උදේ කැම ගන්නවා. මේ වෙලාවදී නිමා සොෆියාට දොස් කියනවා කලින් දවසේ හැසිරුණු විදිය ගැන කියලා. ඒත් සොෆියා මේක එච්චර ගණන් ගන්නේ නැහැ. ඉතින් මේ නිසා නිමා මෙතනින් යන්න යනවා. අවදිගෙන යනකොට තමයි නිමා දකින්නේ ලිෆ්ට් එකේ යනවා එයාගේ අම්මා. ඉතින් නිමා එහෙමම හැරිලා ඈත ඉඳලා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ තමයි නිමා දකින්නේ ධනවත් අයට නිමාගේ අම්මා ආචාර කරනවා. මොකද නිමාගේ අම්මා හොටෙල් සේවිකාවක්. ඊට පස්සේ නිමා එයාගේ අම්මට හොරෙන් හොටෙල් එක ඇතුළට ගිහිල්ලා අම්මගේ පර්ස් එකෙන් සල්ලි අරගෙන යනවා සොෆියාව හම්බ වෙන්න. මෙතනදී මේ දෙන්නා වොච් එකක් ගන්න බලනවා. යාළුවනේ මේ වොච් එක ගොඩාක් ගණන්. මෙතනදී සොෆියා කියන්නේ අපි දෙන්නම ගන්න වොච් වලට අන්ඩ්‍රේ සල්ලි කවයි කියලා. මෙතෙන්දී අපිට තේරෙනවා තරුණ ගැහැණු ළමගේ ආශාවන් ඉෂ්ට කරගන්න එයාලා වැරදි මාර්ග තෝරගන්නේ ඇයි කියලා. එදා හවස නිමා සොෆියාගේ බල්කනේට වෙලා කතා කරමින් ඉන්නවා එයාලගේ ජීවිතය ගැන. මෙතෙන්දී අපිට තේරෙනවා සොෆියා මේ වගේ ජීවිතයකට හුරු වෙලා තියෙන්නේ එයාලගේ දෙමෝපියන්ගේ වැරද්දෙන් කියලා. ඉතින් මේ වෙලාවේදී නිමා සොෆියාව හග් කරලා කියන්නේ විනෝද වෙන රැට යමු කියලා. එත් සොෆියා කියනවා එයාට තනියම ඉන්න ඕන කියලා. ඉතින් මේ නිසා නිමා තනියම යනවා. එයා මුලින්ම සොෆියාගේ වගේ ටැටු එකක් ගන්නවා. නිමා ඉක්මනින්ම ඇවිල්ලා ගහපු ටැටු එක පෙන්වන්නේ සොෆියාට. පහුදා නිමාව ඇහැරවන්නේ නිමාගේ අම්මා. එයා කියන්නේ නිමාට තියෙන ඉන්ටර්විව් එකක් ගැන. ඒත් නිමා එච්චර මේක ගණන් ගන්නේ නැහැ. නිමාගේ අම්මා නිමාට එයාගේ වගකීමක් නැති ජීවිතය ගැන ගොඩාක් දොස් කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ නිමා සහ සොෆියා මුහුදු වෙරළි විනෝද වෙන්න යනවා.
එදා හවස සොෆියා නිමාට පෙන්වන්නේ ඔන්ඩ්‍රේව දැලේ දාගෙන වටින ඇඳුම් වගේම වොච් එකක් අරගෙන එදා හවස නිමාගේ අම්මා වැඩ කරන අර ලක්ෂරි හොටෙල් එකේ රාත්‍රියක් ගත කරන්න යන එක ගැන. මේකට නිමාත් යනවා. ඒත් යාළුවනේ එදා රෑ හොටෙල් එකේ ගත කරන එකට නිමාව එක්කගෙන යන්නේ නැහැ ඇන්ඩ්‍රේ. ඉතින් මේ නිසා නිමා දුකෙන් ගෙදර ඇවිල්ලා නිදා ගන්නවා. පහුදා නිමාට මැසේජ් එකක් එනවා එයාගේ ඉන්ටර්විව් එක ගැන කියලා. ඒත් නිමා මේක ගණන් ගන්නේ නැතුව සොෆියා වගේ විනෝදෙන් ජීවත් වෙන ජීවිතයක් තෝරගන්නවා. නිමා සොෆියාත් එක්කන් යොට් එකේ සවාරියකට එකතු වෙනවා ඉන්ටර්විව් එක අමතක කරලා. මේ ගමනේදී නිමා බිලිත් එක්ක ගොඩක් කතා කරනවා. දැන් නිමාගේ යටිහිතේ වැඩ කරන්නේ ඇන්ඩ්‍රේ සොෆියාව අල්ලගත්ත වගේ බිලිව අල්ලගන්න එක ගැන. එදා දවසේ ලක්ෂරි අපාර්ට්මන්ට් එකක මෙයාලා කාලය ගත කරනවා. මේ අතර යොට් එකේදී නිමාව වේටර් කෙනෙකුගේ ඇඟේ හැප්පිලා වයින් එකක් ඇඟේ හැලෙනවා. මේ වේටර් නිමාට දොස් කියනවා. ඉතින් මෙතනට එනවා බිලි. බිලි නිමා වෙනුවෙන් පෙනී හිටිනවා. මේ අතරදී ඇන්ඩ්‍රේ සහ සොෆියා ආයෙම සෙක්ස් කරන්න පටන් ගන්නවා. මේ අතරදී නිමා බිලි එක්කන් ඉඳගෙන බිලිව පොළඹව ගන්න හදනවා. ඒත් බිලි මේකට එච්චරම කැමති වෙන්නේ නැහැ. බිලි නිමාට අවවාදයක් දීලා මෙතනින් යන්න යනවා. ඉතින් නිමාට එහෙමම නිින්ද යනවා. මේ අතරින් තමයි වේටර් කෙනෙක් ඇවිල්ලා නිමාට කැත විදිහට බැනලා ඉක්මනින් යොට් එකෙන් යන්න කියලා කියන්නේ. බිලිට මේ සද්ද ඇහිලා බලද්දී තමයි දැනගන්නේ ඇන්ඩ්‍රේ තමයි මෙයාලව එළවලු තියෙන්නේ කියලා. ඉතින් මේක වෙලා තියෙන්නේ ඇන්ඩ්‍රේගේ දෙයක් සොෆියා හොරකම් කළා කියලා ඇන්ඩ්‍රේ සොෆියාට චෝදනා කරලා තමයි මේ විදියට එළවලා තියෙන්නේ. මේ වෙලාවදී නිමා කියනවා අපි ගිහිල්ලා ඒක ගත්තේ නැහැ කියලා කියමු කියලා. මේ අතරින් තමයි බිලි දකින්නේ ඇන්ඩ්‍රේ මේ බොරුවක් තමයි කියලා තියෙන්නේ කියලා. මොකද සොෆියාගෙන් ඇන්ඩ්‍රේට් අවශ්‍ය කරන දේ අරගත්තට පස්සේ සොෆියාව එළගන්න තමයි ඇන්ඩ්‍රේ මේ උපක්‍රමය යොදලා තියෙන්නේ. ඊට පස්සේ නිමා යනවා ඩෝඩෝව හොයාගෙන ඩෝඩෝ නිතරම යන ක්ලබ් එකකට. ඒත් යාළුවනේ මෙතනදී ඩෝඩෝ නිමාව ගණන් ගන්නේ නැහැ. ඒත් ටික වෙලාවකින් ඩෝඩෝ නිමා ළඟට ඇවිල්ලා කියන්නේ ඩෝඩෝට තිබුණු ඔඩිෂන් එකෙන් ඩෝඩෝ පාස් වුණා කියලා. පහවදා උදේ නිමා අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා බලද්දී තමයි දැනගන්නේ සොෆියා කාටවත් කියන්නේ නැතෝ යන්න කියන කියලා. මේ වෙලාවදී නිමා ඉක්මනටම යන්නේ යොට් එකට. මෙතනදී නිමාට හම්බ වෙනවා බිලිව. මෙතනදී නිමා බිලිට කියනවා ඇත්තටම නිමා බිලිට ආදරේ කියලා. ඒත් බිලි නිමාට කියන්නේ ජීවිතේ මීට වඩා නිදහසේ විඳින්න පුරුදු වෙන්න කියලා. මෙතනදී තමයි නිමා අන්තිම වතාවට බිලිව දකින්නේ. මොකද යොට් එක මේ නගරෙන් යන්න යනවා. ඊට පස්සේ නිමා දැනගන්නවා සොෆියා ලන්ඩන් වලට ගිහිල්ලා කියලා. ඒ වගේම නිමාගේ ජීවිතේ හොඳ විදිහට ගෙවෙනවා එයාගේ අම්මත් එක්ක. ඒත් නිමාට නිතරම එයාගේ සහෝදරිය සොෆියා මතක් වෙනවා. ඉතින් මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. මේ ජීවිතේදී අපි වෙන කෙනෙක්ගෙන් යැපිලා සන්තෝෂ වෙනවට වැඩිය අපේ මහසින් අපි දෙයක් උපයගෙන සන්තෝෂ වෙනව නම් චනෝ විශ්වාස කරනවා ඒක තමයි මේ ජීවිතේ ලබන්න පුළුවන් උපරිම සතුට කියලා. ඉතින් චනෝ විශ්වාස කරනවා ඔයාලා සතුට වෙන්න හරිම මාර්ගය තෝරගනී කියලා. ඉතින් චනෝ අද වලට අරගෙන ආපු මූවි එක ගැන ඔයාලට තියෙන අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ සුපිරිම සුපිරි මූවි එකකින් චනෝ ඔයාලව හම්බ වෙනකන් ගිහින් එන්න.